දඩකොළ සම්බන්ධව තිබුණ එක අපි අධිකරණ ජනාධිපතිතුමා එක්ක දැන් මේ සාකච්ඡා කරලා එළියට ආවේ. දඩකොළේ කිසිම වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. වැඩි වෙනවා නම් අපි එක්ක සාකච්ඡා කරලා තව විද්‍යත් කමිටුවක් මේක ඉන්නවා ඒකත් පත් කළා. ඒ කට්ටිය එක්ක සාකච්ඡා කරලා තමයි වැඩි වෙන්නේ. අර කරුණු හතක් ගණන්ලා තිබුණා නේ මේ දඩකොළේට අමතර ඒ දඩකොළෙත් කරුණු ඒ දෙක ගණන් වුණත් සාකච්ඡා කරලා තමයි ඒකට විසඳුමක් ගන්න කිව්වා. එතකම් මේක ක්‍රියාත්මක වෙන්න දිනක් නැහැ කියලා අධිකරණ ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරුවා. මේ බොරු දේවල් වලට මේ බොරු එක එක කෙනාගේ කීම් වලට රැවටිලා බොරු උද්ඝෝෂණ කරන්න යන්න එපා කියන එක විතරයි අපිට කියන්න තියෙන. මොකද අපිත් රැවටුණා මේ දඩකොළේ එකපාරම ක්‍රියාත්මක වෙනවා කියලා. මේක ක්‍රියාත්මක වෙන දිනයක් නැහැ. පැහැදිලිව ජනාධිපතිතුමාගේ වචනේ අපි විශ්වාස කරනවා. මේක වැඩි වෙනවා නම් මේ ගැන සාකච්ඡා කරලා තමයි වැඩි වෙන්නේ. කිසිසේත්ම මේ දඩකොළේ වැඩි වෙන දිනයක් තාම නැහැ. ඒ හින්දා කිසිම රියදුරෙක් කිසිම හිමියෙක් මේකට කලබල වෙන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉදිරි දඩකොළේ වැඩි වෙන්නේ නැහැ. විසිපන්දා හෝ දඩකොළේ අපේ තියෙනවානේ සාමාන්‍ය පැරණි දඩකොළේ මේ දැන් ක්‍රියාත්මක ඒක තමයි ක්‍රියාත්මක ඒක වැඩි වීම සිදු වෙනවා. අපිට පැහැදිලිව කියන්න පැරණි දඩකොළේ ගානයි දැන් පැරණි දඩකොළේ අවම දඩේ තියෙන 20නේ ඒක එහෙමම තියෙනවා. ඒක එහෙමම තියෙනවා කියන්නේ ඒක වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ වෙලා නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් ඒකනේ අපිට පිළිගන්න වෙන්නේ. රටේ ජනාධිපතිතුමා කියනවා නම් ඊට වැඩිය තව කියන කෙනෙක් නැහැනේ. අපි ඒක ජනාධිපතිතුමා කියන පිළිගන්නේ. මම අන්තර්පණත් පෞද්ගල බස් සංගමේ සභාපති සරත් පිජිත කුමාර. දැන් ඔයගොල්ලෝගේ එතකොට මේ වැඩවර්ජනය පිටවලා තියෙන සුපුරුදු පරිදි බස් ධාවනයට එක්කලා ඉන්නවා. තාමත් බස්ුවක් නැහැ. නෑ දැනට ඉතින් මේ පණිවිඩය යනවා ආඩු වෙන්නේ. දැන් මේ සාකච්ඡා කළා අපි රාජ් කිව්වා දුවන්න කියලා රාජ් බස් වලට කීපයක් ධාවනය වුණා. දැනට මේ ඔයාලගෙන් මේක එළියට ගියා මීඩියා වලින් එළියට ගියා මාධ්‍යෙන් තමයි මේක හරියට වෙන්න ඕන. එතකොට බස් වල සුපුරුදු පරිදි ධාවනය.